හරි ඔයාලා මේක තුලා ඉන්නේ අපේ Flutter and Firebase video series එකත් එක්ක. අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ඔයාගේ Flutter app එකට Firebase add කරගන්නේ කියලා. Right. මේ Firebase එකෙන් අපිට options ගොඩක් දීලා තිනවා. ඒ කියන්නේ අපිට services ගොඩක් දීලා තිනවා. ඒ අතරින් services කීපයක් තමයි මෙතන authentication, cloud hosting, storage, ඒ වගේම real time database එකක් නම Firebase Fire Store කියන එකත් අපිට දෙන service එකක් තමයි මේ Firebase වලින්. මේ විදිහට Firebase වගේ service එකක් use කරනකොට අපිට අපේ app එකේ backend එක ගැන වැඩි බලන්න දෙයක් නැහැ. මොකද අපිට මේ Firebase වලින් backend එක ඔක්කොම manage කරනවා. ඒක නිසා අපිට front end එකට අපේ app එකේ front end එකට වැඩි කාලයක් වැය කරන්න පුළුවන්. ඕකනෝක තමයි මේ වගේ service එකක් භාවිතා කරන එකේ වැදගත්කම වෙන්නේ. Right, මේ තින් අපි මේ project එකේදී create කරන app එක. ඔයාලට පේනවා මේ ලස්සන UI එකත් අපි හදාගන්න හැටි කියා දෙනවා Flutter use කරලා. මේ තින් අපේ register page එක. මේ page එකේදී පුළුවන් user ට user ගේ email එක සහ password එක enter කරලා අපේ app එකට register වෙන්න. ඔයාලට පේනවා මේ විදිහට මම username එක enter කරනවා. ඊට පස්සේ මම මේ විදිහට password එකක් enter කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ඔයාලට username password enter කරගෙන register කියන button එකට click කරන්න. මේ විදිහට ඔයාලට පේනවා register කියන button එකට click කරාම ඔයාගේ home page එකට අරගෙන යනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ Firebase authentication backend එක. Right, මේ තියෙන අපේ Firebase authentication layer එක අපි බලමු අපේ user මෙතන create වෙලාද කියලා. Right, මම දැන් ඉන්නේ authentication service එක ඇතුලේ. බලමු මම users කියන list එක මෙතනින් refresh කරගන්න. Right, ඊට පස්සේ ඔයාලට පේනවා අපේ database එකේ user@gmail.com කියන user මෙතන Firebase database එකට store වෙලා තියෙනවා. ඔයාලට බලමු මෙන්න මෙතන button එක click කරලා log out වෙන්න. Right. Right, ඔයාලට පුළුවන් මෙන්න මෙතන register login කියන එක උඩ click කර කර මේ screens දෙක අතර toggle වෙන්න. ඔයාටත් ඔයාලට මේ වගේ options ගොඩක් දැකලා ඇති සාමාන්‍යයෙන් අපි use කරන app වල. Right. ඔයාලට පුළුවන් මෙතන sign in වෙන්න ඔයා කලින් enter කරපු username password දී. හරි, ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා enter කරපු username password දීලා අපේ app එකට sign in වෙන්න. Login කියන මම මේ login button එක උඩ click කරාම ඔයාලට පේනවා අපි user credentials හරියට provide කරපු නිසා home එකට යනවා. හරි, ඔයා හිතන්න මේ විදිහට මම sign in page එකේ වැරදි email එකක් නැත්නම් අපේ database එකේ නැති email එකක් දීලා නැත්නම් වැරදි password එකක් දීලා login වෙන හදද්දී මේ විදිහට error එකක් එනවා, could not sign in with those credentials කියලා. ඒ කියන්නේ අපි මේකේ error state එකත් හරියට හදලා තියෙනවා. හරි, අන්තිමට මෙතන යටින් තියෙනවා login as a guest කියලා. මේ login as a guest කියන button එක උඩ click කරාම ඔයාලට පුළුවන් අපේ app එකට anonymous විදිහට sign in වෙන්න. මම දැන් පෙන්නන්නම් අපේ user database එක. මම මේක උඩ එකපාරක් refresh කරාම ඔයාලට පේනවා අපේ anonymous විදියට sign in වුණ user අපේ database එකේ store වෙලා තියෙනවා. හරි, ඒ වගේම කියන්න ඕනේ අපි මේ නමේ tutorial series එක මේ විදියට අපේ YouTube එකේ playlist එකක් විදියට තමයි upload කරලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් කිසි කරදරයක් නැතුව මේ playlist එකට ගියා නම් එක දිගට මේ videos ටික බලලා ඔයාගේ app එක tag ගාලා හදාගන්න. ඉතින් ඔයාලට පේනවා මේක දැක්කම අපි ලොකු effort එකක් දාලා තිනෝ මේ series එක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයත් මොන හරි දෙයක් ඉගෙන ගත්තනම් අපිට support එකක් විදියට මේ video එකට like එකක් comment එකක් දාන්න. project එකේ source code එක ඔයාලට පුළුවන් මේ GitHub එකෙන් reference කරන්න. මේ GitHub link එකත් මම description එකේ දාලා තියන්නම්.